මගේ චිකාගේ හදවත සම්පාදනය කළ ශමෙල් ජයකොඩි ප්‍රබන්ධකරණයට පිවිසුනේ 2008 වසරේදී. යලි උපන් ගැහැණිය ඇය සම්පාදනය කළ ප්‍රථම නව කතාවයි. කුරුණෑගල උපත ලද ශමෙල් ජයකොඩි පාසල් සමයේ ජනප්‍රිය සිටියේ චෙස් ක්‍රීඩිකාවක ලෙසයි. කොටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධි ධාරණියක වන ඇය කලක් නිවාස සංවර්ධන අධිකාරියේ සිවිල් ඉංජිනේරුවරියක ලෙස සේවය කර තිබෙනවා. ඇය මුල් කාලයේ රචනා කළ රෝසමාලියේ සිට මේ දක්වා ප්‍රබන්ධිත නව කතා හතක්ම ස්වර්ණ පුස්තක සහ ගොඩගේ හා විද්‍යෝදය සම්මාන සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. ශමිල් ජයකොඩි මිනිස් සබඳතා පිළිබඳව හෘදයාංගම වරින් බැලීමට සමත් ලේඛිකාවක්. ඇයගේ පරිකල්පනීය විෂය වන්නේ පුළුල් ලෝකයක්. විටක එය ලංකාවේ ඈත පිටසර ගම්මානයක් කරා විහිදෙනවා. තවත් විටක කේන්ද්‍ර වන්නේ කල්ලන් සුද්දන් සමෝ සමෝ ජීවත් වන ඇමරිකාවේ චිකාගෝ වැනි නගරයක් වෙතයි. ඒ කුමන තැනකින්වත් හද සසල කරවන වෘතාන්තයක් ගොඩනැගීමට ඇය මූලාශ්‍රයන් සොයාගැනීමට සමත් සිටිනවා. එකිනෙකට හාත්පසින් වෙනස් සංස්කෘතීන් දෙකක උරුමයන් අතර හැදුණු දරුවෙක්. පොත 17 වෙරිදී තරුණයෙක් ගැන කතාවක්. ඔහු තමන්ගේ මිතුරන් සමග ගත කරපු පාසල් විය, තමන්ගේ ලාංකික දෙමව්පියන් සමග නිවසේ ගත කරපු ජීවිතය, ඒ වගේමයි මේ කළු සුදු ભેදය, ආසියානු අක්මොල්, මේ කියන හැම දෙයක්ම අතර හැදෙන දරුවෙක් ඔහු. දරුවා වාසය කරන චිකාගෝ නගරයටත් ආගන්තුකව ලංකාවටත් ආගන්තුකව ඔහුට මේ ජීවත් වෙන්න ලැබෙනවා. ඒත් එක්කම ඔහුට බල කෙරෙනවා තමන් නොදන්න රටකට ආදරය කරන්න. මේ සියලුම දේට ඔහු මුහුණ දෙන හැටි, මේ අභියෝග ජය ගන්න හැටි, තමන් ළඟ තියෙන කුසලතා වැඩි දියුණු කර ගන්න හැටි ආත්ම මූලික දෘෂ්ටි කෝණයකින් මේ කුප්පතේ කියවෙනවා.